සෑමතරුවකුටම පරිපූර්ණ සංගීතඥයෙකු හෝ නළුවෙකු විය නොහැක. නමුත් ඒවායේ ඇති අරුත වටහාදී හොඳ නැටුම් හොඳ සංගීතයේ රස විඳීමට සෑම දරුවෙකුටම අවස්ථාවක් ලබා දිය හැකිය. යන උතුම් අරමුණින් විල්මට්ටේ පෙරේරා ශ්‍රීමතාලම් දැයට දායාද කළ ඉන්දියානු මහා කවි රබීන්ද්‍රනාත් ටාගෝරයන් මුල්ගල් තැබූ විසිවන සියවසේ එල කලා උල්පත සදාදරණීය ශ්‍රීපාලියයි මේ විල්මට් ඒබ්‍රහම් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව වර්ෂ 1934 මැයි 20 වන දින ඉන්දියා මහා කවි රබීන්ද්‍රනාත් ටාගෝර් ගුරු දේවයන්ගේ සුරතින් ශ්‍රීපාලියට ප්‍රතිෂ්ඨාපන ශෛලස්තම්භ පිහිටුවන ලදී. එය සිහි කරනවා සියඹලා වෘක්ෂය එතුමා විසින් රෝපණය කරන ලදී. ශ්‍රීපාලිය සිය ජන්මදිනය සමරන්නේ කවදාද? සියඹලා වෘක්ෂයද සිය ජන්මදිනය සමරයි. ශ්‍රීපාලියන්ටම අනන්‍ය වූ කදම්බරි රොබරෝසියා මල් වැසි වසින උපස්සන මස්තකය ශ්‍රීපාලි විද්‍යාලය මධ්‍යයේ ප්‍රතාපවත්ව වැජවේ. 5000කට අධික සිසුන් පිරිසක් එක් මොහොතක එකට එක්වන එම සොඳුරු මොහොත ශ්‍රීපාලි උපස්සනයයි. ශ්‍රීපාලියේ සමස්ත ගොඩනැගිලි පද්ධතිය නිර්මාණය වී තිබෙනුයේ පෙරදිග ගෘහ නිර්මාණ ශිල්පයකට හිමිකම් කියන ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ආභාෂය මූලික කරගෙනය. සමමිතිකව ඉදිකොට තිබීම මෙහි තවත් එක් සුවිශේෂී ලක්ෂණයකි. සිටම සෞන්දර්යංශය, අධ්‍යාපනංශය, ක්‍රීඩාංශය ආදී නොයෙක් අංශයන් තුළින් කලාපීය පළාත් කොට්ටාස සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක්
ශ්‍රී පාලි මාතාව සතුව පවතින බව පවසනුයේ නිහතමානි ආඩම්බරයකිනි. ශ්‍රීපාලි විද්‍යාලීය පරිපාලන ව්‍යුහය විදුහල්පතිනිය ටී.ඒ. අනුෂා දමයන්ති මහත්මිය, නියෝජ්‍ය විදුහල්පති එම්.ඩී. ජයසිරි මහතා, නියෝජ්‍ය විදුහල්පති එම්.ඒ. චන්ද්‍රසේන මහතා, නියෝජ්‍ය විදුහල්පතිනි මාදේවි දිසානායක මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිනි ප්‍රියන්ති පෙරේරා මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිනි සහ ශ්‍රීපාලි විද්‍යාලීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි අයිසී හපුආරච්චි මහත්මිය, සහකාර විදුහල්පතිනිය නිලුපා ගමගේ මහත්මිය, සහකාර විදුහල්පති ලසන්ත කුමාර මහතා යන ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් වර්තමානයේ ශ්‍රීපාලි විද්‍යාලය මෙහෙයවනු ලබයි. සකල කලාවෙන් පිරිපුන් ශිල්ප නැණින් යුතු උතුමන් විශ්ම කර්ම වූ මිනිසුන් බිහි කරනා සදාදරණීය ශ්‍රීපාලියයි මේ